මෙයාලා කියන්නේ මේ අලි මිනිස් ගැටුම කියන එකේ ඇත්ත කතාව මේක මේක මහා ලොකු පවක් අපිට මේ සත්තුත් පව් අර අම්මා කෙනෙක් අරගෙන අද මේක එලි කරලා දානවා ඔක්කොම විනාශ කරලා අර ගස ලැබු ගහ ඇත් පැටිය ගලවලා දැම්මා මං එළියට ආවනම් මාව මරනවා ඒකනේ බලන්න මේ ගස් ලැබු ගහ කොච්චර පරණ කුස්සිය අර මං උයාගෙන ටොයිලට් එක ළඟට ඇවිල්ලා ගස් ඒ කෑල්ල කාලා විනාශ කරා ඉතින් මාවත් මැරෙනවානේ තා පොඩ්ඩකට එළියට ආවනම් ජනේලෙන් බලනකොට ගහ ගලවනවා අත් පැටිය. ඔව් නේද? ඔව්. එතකොට හතර දෙනෙක් ආවා. හරි ෂෝට් ගහනවා නෝ කරනවා. අර තින් සිද්ද වෙන්න ළමයි හර්තා කරනකොට ඒගොල්ල දුවගෙන එනවා. එවදින් ඔය එලවා. මේ දැන් දවස් කීයක්ද මේ අලි මෙහෙට එන්නේ පටන් අරගෙන? වෙලා දැන් මාස දෙක තුනක්ම මේ යුද්ධය අපි කරන්නේ. රෑ එළි වෙනකම් නින්දක් නැහැ අපිට. රෑ එළි වෙනකම් අලි නේ. එතකොට වනජීවීගෙන් කතා කරාට එනවා. එයාලා ඉන්න තැන කියන්න කියනවා. අනේ ආපුවාම එයාලත් ඉතින් අපි වගේම මිනිස්සුයනි බයයි එයාලත් යන්න කැලේට. මොකද මෙයාලා දැන් මිනි දෙක තුනක්ම මැරුවානේ. ඔව්. ඈ මිනි දෙක තුනක් මැරුවා. මේ කැලා ගොවි පොළවල් විනාශ කරනවා. මිනිස්සුයන්ට කන්න බොන්න නැහැ. මුකුත් නැහැ. මේවා විනාශ කරපුවම අපි ජීවත් වෙන්නේ කොහොමද? ජීවත් වෙන්නේ කොහොමද? මේ බලන්නකො මේ අලි කාලා අලි විනාශ කරලා තියෙන හැටි මේ ගස් ලැබු ගහේ මේ ගස් ලැබු ගහ මං හිතන්නේ අවුරුදු 10ක් විතර පරණ ඇති මේ ගස් ලැබු ගහ. මේ බලන්න මේ විශාල ගස් ලැබු ගහ. ඉතින් මේ මිනිස්සු මේ ගෙඩි මේ කාලා තියෙන හැටි මේ ගහේ මම මේ වගේ ගස් ලැබු ගහක් දැක්කමයි මේ මෙච්චර ලොකු මෙච්චර විශාල මෙච්චර ඇති ඇත් පැටි ආපු ගමන් මං ගණේලෙන් බලාගෙන හිටියේ මම ඊට එන්න බෑ මම වැවුලනවා. ආ මේ බලන්න මේ ගස් ලැබු ගහේ ගෙඩියක් රිටකින් ඇනලා හරි කඩා ගන්න තිබ්බ ගහක් මේ කාලා ගහ පෙරලලා කාලා ගිහිල්ලා නම් කමන්නේ ගෙඩි ටික තැන් තැන් වල විනාශ කරන ඒ කෑලේ ඔක්කොම ඒ කෑලේ ඔක්කොම ටික තල්ලා දාලා ඔක්කොම සුද්ධ කරලා දාලා තියෙන්නේ නේද? දවස් කීයක් ආවද අම්මා මෙහෙට මේ අලි මේ මේ අලි රංචුව දවස් කීයක් මෙහෙට ආවද? ඔය අලි රංචුව දැන් මාස දෙකක් තුනක්ම එනවා. දිගටම එනවා නේ? දිගටම එනවා. පෙර මේ පෙරේදා ඉස්සරින් දවස නැකිට ලබන්න දෙන්නේ මෙතන මං කව ලොකු පුතේ අම්මා මරන් දෙපා මගේ පුතේ යන්න මං එහෙම කතා කරන්නේ. මගේ පුතේ යන්න කියලා කිව්වා කියනකොට මම හිගියා මං කිව්වා කෙහෙල් ඔය තියෙන එකක් කාලා යන්න මගේ පුතේ මං කරෙන් වතුර ඇදලා පොල් ටික හිටවා ගත්තේ. ඔව් ඔව් පොල් ගහක් කණ්ඩෙපා තියෙන මයියක ගහක් කෙහෙල් ගහක් කාලා යන්න මගේ අප්පච්චි කියලා මං එහෙම කියන්නේ. එහෙම කිව්ව ගමන් ගියා නේද? ගියා ඒ පැත්තට ඔය පැත්තට ගිහින් ළමයි එහාට එළෙව්වා. මේ රංචුව පෑය දෙකක් තුනක්ම ගියෙම නැහැ. මෙතන එහා පැත්තත් මගේ කෑල්ල ඒකත් විනාශ කරලා තියෙන ඔක්කොම කෙහෙල්. අපි බලමුකෝ මේ අර තුවාල වෙන්න වෙලා ඉන්න අලියා හොයලා ඉවරලා ඉක්මනට එයාට ප්‍රතිකාර කරලා ඉවරලා බලමුකෝ මොකක් හරි කරන්න. ප්‍රතිකාර කරන්න. එයා මේ ඊයේ මෙහි මේ අර හරි පැලක් කරුවා කියලා. ඔව් දැන් ඒක තමයි ඒ පැල කඩපු එකත් මම බලලා ගිහිල්ලා බලලා මේ අපි බලමුකෝ මොකද්ද කරන්න කියලා වනජීවීත් එක්ක කතා කරලා. එයා පැත්තේ ඉවරයි නේද? මම ඒ ටිකත් බලා ගන්න බලන්නම්කෝ. ඒකත් මගේ කෑල්ල. මේ තියෙන්නේ මේ ඊයේ පෙරේදර ඊයේ රෑ නේද මේ? මේ යන ගමන් කඩාගෙන කාගෙන ගිහිල්ලා තියෙන විනාශ කරා. ආ අතනක් තියෙනවා නේ. මේ මාස 6 7
පූදින්න තියෙන ගස් තමයි මේ කාලා විනාශ කරලා ගිහිල්ලා තියෙන ඉතින් මේවා මිනිස්සු පව් මේවට බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගන්න ඕන අලින්ගේ කැලේ අලින්ට දීලා මිනිස්සුන්ගේ ඉඩම් ආරක්ෂා කරගන්න මිනිස්සුන්ගේ ඉඩම් මිනිස්සුන්ට ආරක්ෂා කරගන්න දුන්නම මේ ප්‍රශ්න විසඳෙනවා මේ එක එක වගාවන් වලට මහ කැලේ එලි කරලා තේක හිටවන්න මහ කැලේ එලි කරලා මේ කරන විනාශ දැන්වත් නවත්තන්න ඕන මේ ගම් වල මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ අපිට කාටවත් මෙව්වා කරන්න ඕනේ නැහැ අපිට සාධාරණයක් වුණා නම් ඇති අපිට මේ ෆාම් එකේ කෑල්ල කොටලා ඒ කැලේ අයිතු කරලා දීලා අර අක්කර 30 40 අඹවවල තියෙනවනේ ඒ අඹවවල තියෙන ඒ වලින් මේ සතු ටික හිටපු කෑලියට දාලා දුන්නා නම් අපිට ඇති අපිට මේ ගම් වාසීන් කුලී වැඩ කරලා කුලිත් නැහැ දැන් ජීවත් වෙන්න විදියක් නැහැ ඔව් අලින් විසින් විනාශ කරපු තවත් මේ ගෙවත්තක් මේ තියෙන අලි අඩි මේ මිනිස්සු අමාරුවෙන් කරගත්තු වගාවල් මේ අලි ඇවිල්ලා මේ විදිහට විනාශ කරලා ගියාම මේ මිනිස්සු දෛනිකව ජීවත් වෙන මේ හිටවගෙන තියෙන කෙසෙල් ගහක් අඹ ගහක් එතකොට මේ වගේ තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ එතකොට මේ කුඹුරු වත්තේ හරි වියටයක් ගියගෙන වගාවක් කරගෙන ජීවත් වෙන්න හදන්නේ මේ හරි අමාරුවෙන්. ඒ කියන්නේ මිනිසුන්ට වෙන ආදාය මාර්ග නැහැ. ගොවිතැන් කරන අයට කිසි ආදායමක් නැහැ. දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්කලා ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඒකල මේ සත්තුත් මේ වගේ තියෙන ගහකොළ හරි විනාශ කරලා ගියාම මේ මිනිස්සු අර කබලෙන් ලිපට වැටෙනවා වගේ. තවත් අමාරුයි. මේ ගහ කාලා ඇදගෙනම ගිහිල්ලා. මේ මේ කුඹුර දිගේ ගිහිල්ලා මේ ගමේ මිනිස්සු කියන විදිහට මේ ගමට කලින් අලි ඇවිල්ලා නැහැ මේ මහයිලුප්පල්ලම කියන මහයිලුප්පල්ලම ෆාම් එක කියන එකේ ඉන්න කැලේ තමයි මේ අලි මේ රැඳිලා ඉන්නවා කියලා කියන්නේ මේ කාලා ඔව් මහත්තයා එතකොට ඔයාලා දකින විදිහට මේකට විසඳුම මොකක්ද ඔයාලා දකින විදිහට මේක මේ නිලධාරින්ගේ මට්ටමින් මේකට විසඳුමක් මේක පැහැදිලි නෑ මොකද අත්දැකීම් තියෙන ගොවි මහතුරු වෙන ඔයාලගෙන් තමයි මේකට විසඳුමක් ඕන වෙන්නේ ඔයාලට ඔයාලා කල්පනා කරන විදිහට මොකක්ද මේකට ගන්න ඕන පියවර මොකක්ද වෙන්න ඕන අපි දැන් මේ තියෙන මහල්පල්ලම ෆාම් එකයි තියෙන කැලයක්. ඔව්. ඒක තමයි අලි ඉන්නේ. එතකොට මේ කැලේ ඉඳන් මීටර් 100යි තියෙන අපේ කුඹුරට. ඔව්. එතකොට එයා අලි සාමාන්‍යයෙන් 6 විතරකට එනවා. ඔව්. ඊට පස්සේ කාලා එයා ඒත් එක්ක මේ කැලේට යනවා. ආයි කැලේට යනවා. එතකොට මේ කැලේ මහල්පල්ලම ෆාම් එකට අයිති කියන්නේ එතකොට මේක වන සංරක්ෂණයවත් වන ජීවීටත් අයිති දෙයක් නෙමෙයිද? ෆාම් එකටයි තියෙන්නේ. ඔව් දැන් මේක ඔය මිනිස්සු සුද්ධ කරන්න ගියාම මේ බලධාරින් එන්නේ මහලුප්පල ෆාම් එකෙන් තමයිලා පොලිසියත් එක්ක වෙලා කියන්නේ සුද්ධ කරන්න එපා අපේ කැලයක් කියලා. හා. එතකොට මේ කැලේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ගම් වලින් වට වෙච්ච කැලයක්. ඔව්. මේක එතකොට කොච්චරක් විතර ප්‍රමාණයක් තියෙනවද? අක්කර අපි දින අක්කර 300ක් විතර වගේ ගන්න තියෙනවා. අක්කර 300ක් විතර හරි. ඔව් ඒක යටි වගාව වයින් කරනවා සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න විසඳුමක් තියෙනවා. තියෙනවා නේද? ඔව්. එතකොට ඔයාලගේ මේ ගොයන් වල දැන් කොච්චර කාලයක්ද මේ ගොයන් සාමාන්‍ය මාස දැන් මේ පූදින ගොයන් මාස දෙකමාරේ කුන් ගොයන් තමයි මේක කාලා තින්නේ ඉතරේ. ඉතරේ. එතකොට මේකේ අලි කීයක් විතර වගේ ඇතුළේ කැලේ ඉන්නවද? නෑ ලොකු වලි ප්‍රමාණයක් නෑ. මේක සාමාන්‍යයෙන් අලි 6-7 දින තමයි ඉන්නේ. ඔව් මේ කියන්නේ මේ බුළු ප්‍රදේශරම ඉන්නේ මේ. ඒ කියන්නේ මීට කලින් මෙහෙට අලි ඇවිල්ලා නෑ නේද? ඔය අර තුවාල වෙච්ච අලියත් එක්ක ඉන්න ඒ අලි රංචුවද මේකේ ඉන්නේ? එහෙම නැත්නම් වෙන අලි ඉන්නවද? නෑ ඒ අලි තමයි ඉන්නේ. ඒ අලි තමයි. ඔව්. හරි. මේ තියෙන්නේ ඊයේ රාත්‍රියේ මේ ගොවියන් විසින් පැල රකින පැලක් අලි ඊයර ඇවිල්ලා කඩලා මේ කුඹුරු වලටත් බැහැලා කුඹුරුත් විනාශ කරලා ගිහිල්ලා තියෙන හැටි. මෙතනින් තමයි මේ බැහැලා තියෙන්නේ මේ කුඹුරු වලට. මේ කුඹුරු වලට බැහැලා එතනින් ගිහිල්ලා
තියෙන අලි අඩි සලකුණු මේ ගොයන් කාලා මෙහෙ මේ කුඹුරේ බහැලා ගොයන් කාලා කුඹුර විනාශ කරලා ඉතින් මේවට නිසි විසඳුමක් ඕනේ මේ අලි අලි ගම්මදින එක නවත්තන්න මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ මේ ප්‍රශ්නේ මොකද්ද කියලා හරියට අඳුනගෙන මේ අලි මේ වගේ ඇවිල්ලා මේ ගොයමක් විනාශ කරාම මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද මේ මිනිසුන්ගේ අවසාන බලාපොරොත්තුව මේ මිනිසුන්ගේ අවසාන බලාපොරොත්තුව නැති වුණාට පස්සේ මේ මිනිස්සු මොකද්ද කරන්නේ මාස 3ක් විතර රැකගෙන ඉඳලා අන්තිමට ඇවිල්ලා අලි කාලා ගියාම මේ කුඹුරු දිගේ ගිහිල්ලා කාලා මෙයා විනාශ කරලා කැලෑවල් ඇතුලේ තියෙන අනවසර වගාවන් ඒ කියන්නේ අලුතෙන් දීලා තියෙන වගාවල් වල දීලා තියෙන අලින්ගේ ඉඩම් වලට අයිති වන සංරක්ෂණ හෝ වන ජීවි හෝ වන සංරක්ෂණ හෝ එතකොට මහවැලි හෝ මේ ඉඩම් සියල්ල නැවතත් අත්පත් කරගත යුතුයි පැහැදිලිවම මේ ඉඩම් මේ එලි කිරීමෙන් වෙන්නේ අලි මිනිස්කටම තවත් උග්‍ර වෙනවා ඊට පස්සේ අලි ටිකක් නැතු වෙනවා මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක්වත් නැතු වෙනවා